අද ඔයාලා එකතු වෙලා ඉන්නේ පදාර්ථයේ වෙනස් වීම කියන පාඩමේ තුන්වෙනි කොටසත් එක්ක. ඔයා තාම අපේ subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ වීඩියෝ එක ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. අද අපි මුලින්ම කතා කරන්න තියෙන්නේ වායු පිළිවෙල කිරීම, ඒ වායුවේ ගුණ සහ ඒ වායුවේ භාවිත ගැන. මුලින්ම අපි කතා කරන්නේ hydrogen ගැන. හයිඩ්‍රජන් ගත්තහම වායුගෝලයේ ඉතාමත් සුළු ප්‍රමාණයෙන් තමයි හයිඩ්‍රජන් අඩංගු වෙන්නේ. ඒ වගේම ගොඩක් සැහැල්ලු වායුවක්. එතකොට භෞතික සහ රසායනික ගුණ බලනකොට හයිඩ්‍රජන් වායුවට ගන්ධයක් තියෙනවද? නැහැ, ගන්ධයක් නැහැ. වර්ණයක් තියෙනවද? වර්ණිකුත් නැහැ හයිඩ්‍රජන් වායුවට. ඒ වගේම දහණය කරන්න පුළුවන් දහන වායුවක් විදිහටත් ක්‍රියා කරනවා හයිඩ්‍රජන් වායුව. මේකේ සාපේක්ෂ අණු ස්කන්ධය ගත්තහම සාපේක්ෂ අණු ස්කන්ධය දෙකයි ජලයේ සුළු වශයෙන් තමයි දිය වෙන්නේ. දැන් බලමු අපි කොහොමද අපි හයිඩ්‍රජන් වායුවේදීක් විද්‍යාගාරයේදී හදාගන්නේ කියලා. අපිට දැන් හයිඩ්‍රජන් හදාගන්න ඕනේ කියමු. කොහොමද අපි විද්‍යාගාරයේදී හදාගන්නේ? මේකට අපිට කරන්න පුළුවන් සින්ක්, මැග්නීසියම් වගේ ලෝහයක් විද්‍යාගාරයේ තියෙන. ඒ වගේ ලෝහයක් අපිට තනුක සල්ෆියුරික් නැත්නම් තනුක HCl වගේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා අපිට නිපදවා ගන්න පුළුවන් හයිඩ්‍රජන් වායුව. මේ මෙතන මම ඇඳලා තියෙන්නේ හයිඩ්‍රජන් වායුව නිපදවා ගන්න පාවිච්චි කරන විද්‍යාගාර ඇටම. දැන් සින්ක් වගේ එකක් පාවිච්චි කරොත් සින්ක් HCl එක ප්‍රතික්‍රියා කරලා සින්ක් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව පිටකරනවා. එතකොට මෙතනින් හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. මේ ඇටම ගත්තාම තිසල්පුණීනය සම්බන්ධ කරලා තියෙනවා. මේ කේතු ප්ලාස්කුවක් තියෙන්නේ. මේකට දාලා තියෙන තනුක HCl අම්ලය ඊළඟට මේකට සින්ක් කැල් ටිකක් දාලා තියෙනවා. ඊළඟට මෙතන විසර්ජක නලය තියෙනවා. රබර් නලයකින් සම්බන්ධ කරලා මෙතන ජල ද්‍රෝණිකාව තියෙනවා. ඊළඟට වායු සරාවක් තියෙනවා. ඊළඟට තවත් මේ වැදගත් එකක් තියෙනවා මේකේ. මේකට කියන්නේ මොකද්ද? වායු සංග්‍රහණ මංජකය. වායු සංග්‍රහණ මංජකය කියලා කියනවා. මේකේ මොකද වෙන්නේ? මේකේ වෙන්නේ මේතර ප්‍රතික්‍රියාව සිදු වෙනකොට හැදෙනවානේ හයිඩ්‍රජන් වායුව. ඒ හයිඩ්‍රජන් වායුව මේ බඩේට ගිහිල්ලා මෙතනින් මේ ජලය හරහා යනවා. මෙතන තමයි එකතු වෙන්නේ. එතකොට මේ ජලය හරහා ඇයි මෙහෙම ක්‍රමයක් අපි පාවිච්චි කරන්නේ? මේකට අපි කියනවා ජලයේ යටිගුරු විස්ථාපන ක්‍රමය කියලා. එතකොට මේ හයිඩ්‍රජන් වායුව එක්ස් කර ගන්න ක්‍රමය මොකද්ද? ජලයේ යටිගුරු විස්ථාපන ක්‍රමය. ඇයි මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්නේ? මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්නේ මොකද? හයිඩ්‍රජන් වාතයට වඩා ඝනත්වයෙන් ගොඩක් අඩුයි. එතකොට අපි දැන් උඩුගුරු විස්ථාපනයක් ගත්තොත් අපිට මේම උඩුගුරු එකකට මේක එක්ස් කර ගන්න බෑ. මොකද වාතයට වඩා ඝනත්වයෙන් අඩුවෙන් දැන් උඩට යන්නේ. එතකොට ඒකෙන් තමයි අපි මේ වගේ ජලයේ යටිගුරු විස්ථාපන ක්‍රමයක් පාවිච්චි කරන්නේ. මෙතනින් වායුව නිමෙයි බිඳු විදිහට අපිට යනවා දකින්න හම්බෙන්නේ. මෙතන තියෙන වාතය පල්ලෙහාට තල්ලු කරනවා. ඒක ජල මට්ටම අඩු වෙනවා. මේක ඇතුලේ හයිඩ්‍රජන් වායුව එක්රැස් වීම තමයි සිද්ධ වෙන්නේ. ඇයි ළමයි මේ එතකොට මෙතන මේ තිසල්පුණීලයක් දාලා තියෙන්නේ? මොකටද? තිසල්පුණීලයේ වැදගත්කම තමයි මේක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේක ඇතුලේ මේ ප්‍රෙෂර් එක පීඩනයක් ගොඩ නැගුණොත් ඒ පීඩනය මේක හරහා රිලීස් වෙනවා. ඒකෙන් තමයි මෙතන දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මේක මේ විදිහට දාලා මේක පල්ලෙහාට දාලා මේකේ මොකද්ද වැරද්ද කියලා අහන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන වැරද්ද මොකද්ද? මේකෙන් හයිඩ්‍රජන් වායුව මෙතෙන් එක්ස් වෙන්නේ නැහැ. මෙහෙම තිබ්බහම මොකද? හයිඩ්‍රජන් වායුව මේක මේ ද්‍රවතාව ගොඩක් අඩුයිනේ හයිඩ්‍රජන් වායුව. ඒකෙන් හයිඩ්‍රජන් වායුව මේක හරහා යන්නේ මේ මේකේ තියෙන ද්‍රාවණය කියොත් මිසක්. මෙතන එතකොට මෙතන ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් වායුව මෙතනින් තමයි පිට වෙලා යන්නේ. එතකොට අපිට මේකේ වැඩක් නැති වෙනවා. මේ වගේ ප්‍රශ්නෙ භාගෙදී අහන්න පුළුවන්. ඊළඟට මේකද මේ වාතයේ යටිගුරු ස්ථාපනයේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ වායු සරාවක් අරගෙන අපි මෙහෙම තියලා අනිත් පැත්ත හරවලා තියලා මේ වටේ අපි මෙහෙම දානවා. එතකොට වාතයට වඩා ඝනත්වයෙන් අඩුයිනේ. එතකොට මෙහෙම දාපුවාම හයිඩ්‍රජන් වායුව ටික උඩට ගිහිල්ලා මෙහෙම හයිඩ්‍රජන් වායුව මෙහෙම එක්ස්ප්‍රස් වෙනවා මේක ඇතුලේ. මේකට කියනවා වාතයේ යටිගුරු ස්ථාපන ක්‍රමය. මේක ජලයේ යටිගුරු ස්ථාපනයේ මේකට අපි කියන්නේ වාතයේ යටිගුරු ස්ථාපන ක්‍රමය කියලා. ඊළඟට අපි මේක ඇත්තටම හයිඩ්‍රජන්ම කියලා හඳුනගන්න ඕන. අපි දන්නේ නැහැ දැන් හයිඩ්‍රජන්මද ඔය පිරලා තියෙන්නේ කියලා. අපි මොකද කරන්නේ? අපි මේ වායු සරා මේ හයිඩ්‍රජන් පිරලා තියෙන වායු සරාව අරගෙන ඒකට දල්වානි වාගත් කුළුම් කීරක් දානවා. එතකොට මොකද වෙන්නේ? දල්වානි වාගත් කුළුම් කීරක් දැම්ම ගමන් මොකද වෙන්නේ? පොප් හඩන් සයිදව දැනෙනවා. අපි දැන් මේක ඇත්තටම හයිඩ්‍රජන්ද හැදෙන්නේ කියලා දැනගන්නේ කොහොමද? මොකද්ද හැදෙන්නේ කියලා අපි හරියටම දන්නේ නැහැ. අපි ඒකට කරන්නේ හයිඩ්‍රජන්මයි හැදෙන්නේ කියලා දැනගන්න කරන්නේ මේ හයිඩ්‍රජන් පිටලා තියෙන බඳුන අරගෙන ඒක ඇතුළට
දැල්වෙන ඉරටු කෑල්ලක් නැත්නම් දැල්වෙන පුළුන් කිරක් කියන්නත් පුළුවන් ඉරටු කෑල්ලක් ඇතුල් කරනවා ඇතුල් කරපු ගමන්ම පොප්පණ අපිට හය එහෙනම් මේ පොප්පණෙන් තමයි මේකේ තියෙන හයිඩ්‍රජන්මයි කියලා අපි දැනගන්නේ ඊළඟට මේ මොන වගේ දේවල් වලටද මේ හයිඩ්‍රජන් පාවිච්චි කරන්නේ හයිඩ්‍රජන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන රොකට් ඉන්ධනයක් විදිහට මොකද හොඳ දහන වෙන සංයෝගයක්නේ හොඳ දහන යන අමුවක් හින්දා මේක රොකට් ඉන්ධනයක් විදිහට පාවිච්චි කරනවා ඒ වගේම මාචරින් නිෂ්පාදනය කරනකොට හයිඩ්‍රජනීකරණය කියලා එකක් කරනවා ඒ හයිඩ්‍රජනීකරණයට අවශ්‍ය වෙන මේ හයිඩ්‍රජන් ඊළඟට හයිඩ්‍රජන් වායුව නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිපදවනවා ඇමෝනියා වෙනකට වෙන පොහොර වගේ දේවල් නිෂ්පාදනය කරන්න ඊට අමතරව කාමනික සංයෝග ඔක්සිහරණය කරන්න හයිඩ්‍රජන් පාවිච්චි කරනවා දැන් අපි එන්නේ ඔක්සිජන් වලට ඔක්සිජන් ගත්තාම ඔක්සිජන් 121ක් විතර අපේ පරිසරයට ගෙන හම්බ වෙනවා මේක භෞතික රසායනික ගුණ සලකනකොට ඔක්සිජන් සාමාන්‍ය සැහැල්ලු වායුවක්ද නැහැ ටිකක් බර වැඩි වායුවක් වාතයට වඩා ඝනත්වයෙන් වැඩි ඊළඟට වර්ණයක් ගන්ධයක් තියෙනවද වර්ණයක් ගන්ධයක් නැහැ ජලයේ සුළු වශයෙන් තමයි තියෙන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය 32ක් වෙනවා ඒ වගේම මේක දහන පෝෂක වායුවක් ඒ කියන්නේ දහනයට උදව් කරන වායුවක් දහනයට අවශ්‍යයි දැන් අපි විද්‍යාගාරයේදී කොහොමද ඔක්සිජන් හදාගන්නේ ඔක්සිජන් හදාගන්න ක්‍රම කීපයක් අපිට තියෙනවා මේ තමයි ක්‍රම ටික මේ වගේ මේ ප්‍රතික්‍රියා වලින් අපිට ඔක්සිජන් හදාගන්න පුළුවන් පොටෑසියම් පර්මැංගනේට් රත් කරපුවාම අපිට ඔක්සිජන් හම්බ වෙනවා ඊළඟට පොටෑසියම් නයිට්‍රේට් KNO3 රත් කරපුවාම KNO2 වෙලා ඔක්සිජන් හම්බ වෙනවා ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කරපුවාම ජලය සහ ඔක්සිජන් හම්බ වෙනවා ඊළඟට පොටෑසියම් ක්ලෝරේට් රත් කරපුවාම KCl සහ ඔක්සිජන් හම්බ වෙනවා මෙන්න මේ ක්‍රම හතර පාවිච්චි කරලා ඔක්සිජන් විද්‍යාගාරදී නිපදව ගන්න පුළුවන්. ඔයගලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔක්සිජන් නිපදව ගන්න ප්‍රතික්‍රියාව දක්වන්න කියලා මේ හතරෙන් ඕන එකක් ලිව්වොත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මෙතනදී අපි ඇටම සකස් කරලා තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් වලින් ඔක්සිජන් ලබා ගන්න. මෙතනදී කරන්නේ පොටෑසියම් පර්මැංගනේට් මේ වගේ බොයිලින් ටියුබ් එකකට දාලා මෙතනින් රත් කරනවා. රත් කරනකොට මෙතනින් ඔක්සිජන් හැදිලා මෙතන දිගේ ගිහිල්ලා අර විදිහට මේ විදිහට මෙතන ඔක්සිජන් එක රැස් වෙනවා. මෙතකොට මේ ක්‍රමයට අපි මොකක්ද කියන්නේ? කලින් අපි කතා කරපු ක්‍රමයම තමයි ජලයේ යටිගුරු විස්ථාපන ක්‍රමය. එතකොට ඔක්සිජන් එකතු කරගන්නෙත් අපි ජලයේ යටිගුරු විස්ථාපන ක්‍රමය. එතකොට අපි හයිඩ්‍රජන් හඳුනගන්න ක්‍රමයක් ඉගෙන ගත්තානේ. එතකොට මේ ඔක්සිජන් හඳුනගන්නේ කොහොමද? ඔක්සිජන් හඳුනගන්නේ මේව පටලව ගන්න එපා එකින් එක ඔක්සිජන් හඳුනගන්නේ මේ ඔක්සිජන් පිරිුණේකට අපි දල්වා නිවාගත් පුලින් කියලා තමයි. දල්වා නිවාගත්ත පුරුම් කීරක් පුලිඟු කීරක් කියන්නේ මේ ඉරුඩු ගෑල්ලක් වුණත් ඒකට ගිනි තියලා ඒක නිවල දානවා නිවලා ඊට පස්සේ මේක ඇතුළට දානවා දැම්ම ගමන් දැල්ලක් සහිතව දාහනය වෙනවා අන්න ඒ වගේ දැල්ලක් සහිත දල්වා නිවාගත් පුලිඟු කීරක් ඇල්ලුවාම දැල්ලක් සහිතව දාහනය වෙනවා නම් ඒක ඔක්සිජන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට මේ ඔක්සිජන් වායුව භාවිත මොනවාද ඔක්සිජන් වායුව ප්‍රධාන භාවිත නම් හොඳටම දන්නවනේ වාදෙන්තර ජීවත් වෙලා ඉන්නේ ඔක්සිජන් වායුවෙන්ද ඔක්සිජන් වායුව සියලුම ජීවීන්ගේ ශ්වසනයට අත්‍යවශ්‍ය වෙනවා ඊළඟට දහන ක්‍රියාවලිය වලදී වෙන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව ඒක දහන ක්‍රියාවලිය වලට මොකද වෙන්නේ ඔක්සිජන් අත්‍යවශ්‍යයි ඊළඟට කිමිදුම් කරුවන් අජට ආකාශගාමි මොකද කරන්නේ අර පිටේ එල්ලගන්නේ ඔක්සිජන් ටැංකියක් එල්ලගෙන යන ඒගොල්ලන්ටත් ඔක්සිජන් අවශ්‍යයි ඊළඟට පෑසීමේදී ඔක්සි ඇසිටිලින් දැල්ල පාසනකොට ඔක්සි ඇසිටිලින් දැල්ල පාවිච්චි කරනවා ඒ තහඩු පාසනකොට එහෙම. ඒ ඔක්සි ඇසිටිලින් දැල්ල නිපදවන්නත් ඔක්සිජන් අවශ්‍යයි. ඊළඟට සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේ නයිට්‍රික් අම්ල නිෂ්පාදන වගේ කර්මාන්තවලදී අමුද්‍රව්‍ය විදියට ඔක්සිජන් පාවිච්චි කරනවා. දැන් අපි බලමු ලෝහ ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව ගැන. ලෝහ ජලයට දැම්මහම එක එක සීක්‍රතාවලින් ප්‍රතික්‍රියා කරනවා. සමහර ඒවා සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සමහර ඒවා ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සමහර ඒවා ඔක්කොම එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට දැන් සෝඩියම් කැලලක් ඔගලන්ගේ දැන් විද්‍යාගාරයේ කරලා බලන පරීක්ෂණය මේක. සෝඩියම් කැලලක් චූටි කැලලක් කපලා ජලයට දාපුවම ෂූ හඬක් නගමින් වටේට පාවෙමින් එහෙම එහෙම ගමන් කරනවා. දැන් ඒ වගේම ඔක ලොකු කැලලක් දාන්නේ අපි චූටි කැලලක් තමයි දාන්නේ. මොකද ලොකු කැලල දැම්මොත් ස්පෝටරයක් වගේ එකකුත් වෙන්න පුළුවන්. එතකොට ජලයත් එක්ක විතා සීක්‍රෙන් ප්‍රතික්‍රියා කරන සෝඩියම්. දැන් ওই ජල බඳුනට අපි රතු ලිට්මස් කැලලක් දැම්මු. රතු ලිට්මස් කැලලක් දැම්මොත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඒ රතු ලිට්මස් නිර්මාණය වෙනවා ටිකක් වෙලා යද්දී. මෙතනදී මොකද වෙන්නේ? සෝඩියම් ජලයත් එක්ක සීක්‍රෙන් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන වාෂ්පික ද්‍රාවණය හදනවා.
ඒක තමා රතු නිට්මස් නිල් පැහැයක් ගන්නවා. රතු නිට්මස් නිල් පැහැයෙන්නේ මේක හින්දා. මීට අමතරව හයිඩ්‍රජන් වායුවත් පිට කරනවා. එතකොට මේ විදිහට තමා සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඊළඟට අපි මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් පටිකයල්ලා අරගෙන හොඳට පිරිසිදු කරලා සිසිල් ජලය තියෙන බඳුනකට දානවා. බඳුනකට දැම්මම ඔයගොල්ලන්ට මොකක් හරි වෙනසක් දක්ින්න පුළුවන් මේක. නෑ. වෙනසක් දක්ින්න හම්බෙන්නේ නෑ. ඊළඟට මම උණු ජලය ටිකක් අරගෙන උණු ජලයේ තියෙන බඳුනකට මැග්නීසියම් කෑල්ලක් දාලා බලනවා. මැග්නීසියම් කෑල්ලක් දාලා බලපුවම පිට දක්ින්න හම්බෙනවා මේ මැග්නීසියම් කෑල්ලෙන් වායු බුබුලු පිට වෙනවා. එතකොට එතනදී මොකද වෙන්නේ? මැග්නීසියම් කෑල්ල උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම උණු ජලය ප්‍රතික්‍රියා කරපුවාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේක තමයි සිදුවන ප්‍රතික්‍රියාව. එතකොට මැග්නීසියම් උණු ජලයත් එක්ක මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් ජල වාෂ්පත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒ වුණාට පොඩි වෙනස් ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේක ගෑස් කියලා මම දානවා. ජල වාෂ්පනේ. ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනොත් මැග්නීසියම් ඔක්සයිඩ් තමයි හදන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඇලුමිනියම් සින්ක් වගේ ලෝහ ඇලුමිනියම් සින්ක් වගේ ලෝහ උණු ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වුණාට ජල වාෂ්පත් එක්ක තදින් රත් කරොත් ඇලුමිනියම් සින්ක් වගේ ඒවා ප්‍රතික්‍රියා කරනවා. සින්ක් එතකොට ප්‍රතික්‍රියා කරලා ජලයත් එක්ක ජල වාෂ්පත් එක්ක හදනවා ඔක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව හදනවා. මේක තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. යකඩ ගත්තහම යකඩ මොකද වෙන්නේ? යකඩ උණු ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් යකඩ හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් Fe2O3 හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා කරන්නේ හුමාලයත් එක්ක රත් කරන්න ඕනේ. හැබැයි මේක හුමාලයත් එක්ක රත් කරොත් මේක අපිට Fe3O4 සහ හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. යකඩ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද? යකඩ සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, උණු ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් යකඩ ජල වාෂ්පත් එක්ක රත් කරොත් යකඩ ජල වාෂ්පත් එක්ක රත් කරොත් මොකද වෙන්නේ? ජල වාෂ්පත් එක්ක රත් කරොත් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා Fe3O4 කියන සංයෝගය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේ වගේ ප්‍රතික්‍රියාවක් තමයි මේක තුලිත නැහැ සමීකරණේ. ඕගොල්ලෝ ලියන ඕගොල්ලෝ මොකක් හරි නෝට් එකක් ලියනවා නම් මේ විදිහට බලලා මෙන්න මේ සමීකරණෙත් සමීකරණේ තුලිත කරන්න මතක තියාගන්න. මම මෙතන වෙලා යන හින්දා තුලිත කිරීම කරන්නේ නැහැ. ඊළඟට මේක මේ මෙහෙම ප්‍රතික්‍රියාවක් නෙමෙයි, මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. කියන්නේ මේ ප්‍රතික්‍රියාව දෙපැත්තටම සිද්ධ වෙන්න පුළුවන්.